සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. ආගමන කාලය කියලා කියන්නේ බලාපොරොත්තු වේ කාලයක්නේ. අපේ ජීවිතය ජීවත් කරවන බලවේගය තමයි බලාපොරොත්තුව කියලා කියන එක. සුදෝ ස්වාමීන් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා අපිට දීපු ලොකුම වරප්‍රසාදය තමයි බලාපොරොත්තු ජීවිතය. මොකද එහෙම නැති වුණොත් අපිට අපේ ජීවිතයේ ඉලක්ක නැතුව යනවා. අපිට යන්නට ඕනි තැන්, ළඟා වෙන්නට ඕනි තැන් අපේ ජීවිතය තුළ අපිට අහිමි වෙලා යනවා. ඉතින් ඒක නිසා බලාපොරොත්තුව අපේ ජීවිතයේ ජීවත් කරනවා වගේම මෙදා නත්තලේදී රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන්ද තව කෙනෙකුගේ ජීවිතයට බලාපොරොත්තුවක් ඇති වෙන අත්දැකීමක් පුරුකක් වෙන්නට අත්දැකීමක් බලාපොරොත්තුවක් දෙන ආකාරයට අපේ වචන හසුරුවන්නට ඒ වගේම බලාපොරොත්තුවක් දැනෙන ආකාරයට ක්‍රියා කරන්නට මෙන්න මේ බලාපොරොත්තුව අපේ ජීවිතය තුළ අපි ගාව තියෙන දේ තමයි අපිට තව කෙනෙකුට දෙන්නට පුළුවන්. මෙන්න මේ වගේ බලාපොරොත්තුවේ හැඟීමක් තව කෙනෙකුට දෙනවා කියලා කියන්නේ මං හිතන්නේ ඒක දේව වරප්‍රසාදයක්. මොකද ගොඩාක් අයට ජීවිතේ අහිමි වෙලා ගිහිල්ලා කියලා ගොඩක් අයගේ ජීවිත බිඳුවට වැටෙන අත්දැකීම තමයි බලාපොරොත්තුවක් නැති වෙලා යාම. ඉතින් ඒක නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි මේ කාල පරිච්ඡේදය තුළ බොහෝ ආකාරයෙන් නත්තරට නකලෑස්සි වෙනකොට ජේසු බිරිඳුන්ට අපේ හදවත තුළ උපදින්නට අපි ලකලෑස්ති කරනකොට අපේ ජීවිතය ලකලෑස්ති කරද්දි අපි හැමරක් පුංචි පියවරක් හැටියට ගම්මු. අපි පුංචි ක්‍රියාකාරීත්වයක් කරමු. අපි ෂූටි කාලේ වගේ මන්දනේ අපි මොකිතන් දැන් ඒක මගිනුත් පොඩ්ඩක් ගිලිහිලා ගිහිල්ලා තියෙන දෙයක් තමයි අපි ස්පිරිචුවල් බුකේස්. අපි අධ්‍යාත්මිකව අපි තුටු පඳුරක් අපි ශුද්ධ ස්වාමීන් වහන්සේ ජේසු බිලිඳුගේ ඒ ගව ලෙනට ගිහිල්ලා තියන්නට අපි ලකලෑස්ති කරනවා. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මෙදා නත්තලේදී අපිට ගණන් කරන්නට පුළුවන් නම් අපි කී දෙනෙකුට ජීවිතය දුන්නද, ජීවිතයේ බලාපොරොත්තුව කී දෙනෙකුට දුන්නද කියලා අන්න ඒ දේ ජේසුර තෑග්ගක් හැරියට නත්තල් දවසේදී පුද දෙන්නට පුළුවන් නම් මං හිතන්නේ ඒක ලොකු වරප්‍රසාදයක් බවට පත් වේවි. ඉතින් අපි පුංචි ඔබ පුංචි ආකාරයෙන් උත්සාහ කරන්නට දෙමව්පියන්ගේ හදවතට බලාපොරොත්තුවක් දෙන්නට චුටි දුවේ පුතේ ඔබට පුළුවන් ඔබේ ඒ ලස්සන ක්‍රියාකාරීත්වය තුළ ඔබේ හැසිරීම තුළ දෙමව්පියන්ට කීකරු වීම තුළ දෙමව්පියන්ගේ හදවතට ඔබ කෙරෙහි බලාපොරොත්තුවක් දෙන්නට පුළුවන්. මොකද මගේ චුටිව මගේ චුටි පුතා ලස්සන ලෝකයක් කරා ලස්සන තැනකට පත් වෙනවා කියන ඒ හැඟීම ඒ අය තුළ ඇති වෙනවා නම් මං හිතන්නේ ඒක ලොකු වරප්‍රසාදයක් දෙමව්පියන්ට දෙන්න පුළුවන් ලොකු තෑග්ගක් බවට පත් වෙනවා. ඒ වගේම දෙමව්පියෝ දරුවන්ට එන්න අන්න ඒ ආකාරයටම බලාපොරොත්තුව දැනවෙන ආකාරයට ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ දරුවන්ටත් අපිටත් කවදා හරි අපේ අම්මා වගේ අපේ තාත්තා වගේ කෙනෙක් බවට පත් වෙන්නට ඕනි කියලා ඒ අය තුලත් ලොකු හැඟීමක් ඇති වෙනවා. එවැනි කැපවීමක් අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කරනවා. ඒක නිසා අපිත් කවදා හරි අපේ දෙමව්පියන් වගේ අන්න එවැනි තත්ත්වයකට පත් වෙනවා කියන ඒ බලාපොරොත්තුවේ හැඟීම දෙමව්පියන්ගේ ජීවිතය හරහා දරුවන්ට දැනෙන්නට පටන් ගන්නවා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒවනම් අද දවසේදී මම විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබට සුදෝ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා බලාපොරොත්තුව ඇති වෙන ආකාරයට ජීවත් වෙන්නට අද දවස තුළදී ඔබ අදිටන් කරගන්න බලාපොරොත්තුවේ ස්වාමීන් වහන්සේ ඔබ තුළ ඔබේ හදවත තුළ උපදීවි මෙදා නත්තල අර්ථාන්විත නත්තල බවට පත් වේවි. ඔබ සිල් දෙනාට ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් පිටතයි.